ආයුබෝවන් දුවේ පුතේ ආයුබෝවන් ටීචර් කැකුළු පලස සංගීත පන්තියට අදත් කැකුළු තුනක්ම පායලා ඉන්නේ හොඳයි එහෙනම් අපි අද කැකුළු පලස සංගීත පන්තිය පටන් ගමු නරඹන දුවල පුතාලත් සූදානමින් ඉන්නේ අද ගායනා කරන ගීතය ඉගෙන ගන්න ඔව් සූදානමින් නේද අද සංගීත පන්තියට එකතු වෙන්නේ යෙනුලි ශහන්සා ඇයි ඉගෙන ගන්නේ කෝට්ටේ ආනන්ද බාලිකා මහාවිද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඊළඟට ශානුකා දේශානි ඇයි ඉගෙන ගන්නේ කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඊළඟට තෙරුණි විදර්ශනා ඇයි ඉගෙන ගන්නේ මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඒ වගේම අද අපිට සංගීතෙන් සහාය දෙන්නේ දේවශාන්ද සිල්වා දුව අද මම ගෙනාවා හරිම ජනප්‍රිය ගීතයක් ළමා ලෝකේ ළමා සංගීත ගීතවල ජනප්‍රිය ගීතයක් මම අද රැගෙන ආවා පහන තියා බුදුසාදුට හිමිදිරියේ නම් කිව්ව සැනින් පුතාලා අඳුරනවා ගීතය පුතාලා ඕන තරමක් මේ ගීතය කියලා ඇති අහලා ඇති හරි ඉතින් දුවේ පුතේ හැමෝම දාන්න සින්දුවක් නිසා මමත් හිතුවා අද ඔයාලට සංගීත පන්තියේ මේ ගීතය කියලා දෙන්න. ඒතර පුතාලා හැමෝටම මේක ගායනා කරන්නත් පුළුවන් නේ මාත් එක්ක. හොඳයි. ඊට කලින් මම කැමති කැකුළු පරිස සංගීත පන්තියේ මේ ලස්සනට ඉනා වෙලා ඉන කැකුළු තුන්දෙනාගෙන් ප්‍රශ්නයක් අහන්න. පහන තියා බුදුසාදුට මේ ගීතය ඇහුන ගමන් මොකද්ද පුතේ මතක් වෙන්නේ? අඹයාලෝ ටෙලි නාට්‍ය අඹයාලෝ ටෙලි නාට්‍ය ඔව් පුතාලා හැමෝම අඹයාලෝ ටෙලි නාට්‍ය නරඹලා තියෙනවද ඔව් එයාලා හැමෝම නරඹලා තියෙනවා හරි ජනප්‍රියයි නේද දරුවන් අතර මේ අඹයාලෝ ටෙලි නාට්‍ය පුතේ මේ අඹයාලෝ ටෙලි නාට්‍යයක් වෙන්න කලින් පොතක් ලස්සන පොතක් අඹයාලෝ ග්‍රන්ථය ටීබී ලංගරත්නයන්ගේ අඹය හලෝ නවකතාව තමයි පුතේ ළමා නවකතාව තමයි පුතේ පස්සේ කාලෙක සුදත් රෝහණයන් විසින් ටෙලි නාට්‍යයක් බවට පත් වුණේ. ඉතින් ඒකේ තියෙන චරිත ඔයාලට මතක ඇති නේද? සුනිල් නිමල්. හරිම ජනප්‍රිය චරිත දෙකක් නේද? ඔයාලා ආදරය කරන චරිත දෙකක් නේද? සුනිල් සහ නිමල් කියන්නේ. ඔව් පුතේ. අඹය හලෝ නවකතාවෙත් තියෙන්නේ සුනිල් සහ නිමල්. ඉතින් මේ දෙන්නගේ යහලුකම මේ දෙන්නගේ දැඩි මිත්‍රත්වය ගැන තමයි පුතේ මේ අඹයහලු ටෙලි නාට්‍යයෙන් පෙන්වන්නේ. ඔයාලට වගේම මටත් මතකයි. මමත් පුංචි කාලේ ඉඳන් බලලා තියෙන ටෙලි නාට්‍යය තමයි අඹයහලු ටෙලි නාට්‍යය. අදටත් නරඹනවා පුතේ. අදටත් රූපවාහිනී මේ ටෙලි නාට්‍යය පෙන්වුවොත් මම නම් නොවැරදවීම බලනවා. මමත් හරිම ආසයි. අඹයහලු ටෙලි නාට්‍යයට. ඉතින් පුතේ ඒ නිසා මම අද ඒ ගීතය රැගෙන ආවා ඔයාලට කියලා දෙන්න. මේ ගීතය පුතේ ගායනා කරන්නේ අපේ රටේ සිටින ජනප්‍රිය ගායකියවලක්. දීපිකා ප්‍රියදර්ශිනී මහත්මිය. විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් මහත්මියත් ලෙලුම් රත්නායක මහත්මියත් තමයි මේක ගායනා කරේ. හැබැයි දුවේ පුතේ දැන් යාලා ලොකු අය වැඩිහිටියන් එයාලා පුංචි කාලේ තමයි මේක මේ ගීතය ගායනා කළේ මේ ගීතයට සංගීතය සැපිය පුතේ ආනන්ද ගමගේ මහත්මයා විසින් හොඳද හොඳයි එහෙනම් අපි ගීතය ගායනා කරමුද මම මුල් කොටස ගායනා කරනවා ඊට පස්සේ ඔයාලට පුළුවන් මාත් එක්ක නැවතත් ගායනා කරන්න පහන තියා බුදුසාදුට හිමිදිරි හැමදා දෙන්නා ගෙදරින් නිදවා ගායනා කරුම් පුතේ පහන තියා බුදුසාදුට හිමිදිරි හැමදා දෙන්නා ගෙදරින් නිදවා ස්නු පිනින අම්මාගේ තනි කරලා ගායනා කරමු ස්නු පිනින අම්මාගේ තනි කරලා
එනවා අපි කොච්චි විරිදු කියන්නට එනවා දැන් ඔයාලට මතක් වෙනව ඇති මේ ටෙලිනාටි ජවනිකාවත් එක්ක කොහොමද මේක ගායනා වෙන්නේ කියලා පුතාලට මතකද ඒක තමයි නේද ලා පොඩි දරුවන් දෙදෙනෙක් කොච්චියේ විරුදු ගායනාවක් කරනවා වගේ ලස්සනට මේක ගායනා කරනවා එක්කෙනෙක් මාලි ඉන්නවා අක්කගේ අතින් අල්ලගෙන නේද ඔගලට මතක ඇති නේද හොඳයි අපි ගායනා කරමු පුතේ පහන තියා බුදු සාදුට හිමිදිරියේ හැමදා දෙන්නා ගෙදරින් නෙනවා එස් නොපෙනෙන අම්මාගේ තනි කරලා කොච්චි විරිදු කියන්නට එනවා අපි කොච්චි විරිදු කියන්නට එනවා හොඳයි දුවේ පුතේ ඒක තමයි ඒ කොටසින් තමයි ගීතය ආරම්භ වෙන්නේ ඊළඟට තවත් කොටස් තුනකින් යුක්තයි මේ ගීතය අපි කියනවා අන්තරා කොටස් කියලා නැත්නම් වර්සස් වර්සස් තුනකින් යුක්ත ගීතයක් තමයි මේ ගීතය හරි ලස්සන ගායනාවක් එහෙනම් අපි පළවෙනි අන්තරා කොටසට යමුද එහෙනම් මම කියලා දෙනවා ඔයාලට ඔයාලා මම ගායනා කරාට පස්සේ ගායනා කරන්න පුතේ ඉගෙන ගන්න ආස වුණත් ඉස්කෝලේ පහු කරලා ඉගෙන ගන්න ආස වුණත් ඉස්කෝලේ පහු කරලා ඉන්නේ අපේ දිහාවවත් නොබලා ඉන්නේ අපේ දිහාවවත් නොබලා අම්මා රැකගන්නේ අපි කවි කියලා හොඳයි දුවේ පුතේ ඔයාලා වගේ ඉගෙන ගන්න පහසුකම් ඒ දුවටයි පුතාටයි තිබිලා නැහැ නේද ඉස්කෝලේ පහු කරගෙන යනවා දුකෙන් ඒ දිහා බලන්නෙත් නැතුව ඉතින් හරි සංවේදී ගීතයක් මේක අපි ඒකත් හිතේ තියාගෙනම ගායනා කරමු නේද දුවේ පුතේ හොඳයි එහෙනම් අපි ඒ කොටසම ගායනා කරමු දුවල තුන් දෙනාම ඉගෙන ගන්න ආස වුණත් ඉස්කෝලේ පහු කරලා ඉන්නේ අපි දිහාවවත් නොබලා අම්මා රැකගන්නේ අපි කවි කියලා උම ලස්සනයි පෙරණ දුව ඒ කොටස ගායනා කරලා පෙන්නන්න ඉගෙන ගන්න ආස වුණත් ඉස්කෝලේ පහු කරලා වගේම ඒ නාදමාලාවෙම තමයි ඉතුරු කොටස් දෙකත් දුවේ පුතේ මේකේ ගායනා වෙන්නේ. තව කොටස් දෙකක්ම ඉතුරුයි. එහෙනම් අපි ඊළඟ අන්තරා කොටසටත් යමු. බින්ගේ තුල කළුවරවි පුරුදු එළිය ළඟ එනවා. ගායනා කරන්න දුවේ. බින්ගේ තුල කුලඹට යන කාටත් තිසරණ පතලා කුලඹට යන කාටත් තිසරණ පතලා මින් වෙන්ද ජය ලබන්න අත් බඳලා මින් වෙන්ද ජය ලබන්න අත් බඳලා සම්පූර්ණ කොටස ගායනා කරමු බින්ගේ තුල කළුවරවි පුරුදු පතලා මින් වෙන්ද ජය ලබන්න අත්දැඳලා හොඳයි ශානුකා තුයි වාඩි පුළන්ද මේක මේ කොටස ගායනා කරලා පෙන්නන්න අපිට ගායනා කරමු බින්ගේ තුල වල්වරබි පුරුතු එළිය ළඟ එනවා කුලඹට යන කාටත් තිසරණ පතලා මින් වෙන්ද ජය ලබන්න
පත් නැඳලා බොහොම හොඳයි හොඳයි එහෙමනම් අපි ඊළඟ අන්තරා කොටසටත් යමු ඊළඟ අන්තරා කොටසත් පුතේ මේ ආකාරයෙන්ම තමයි ගායනා වෙන්නේ එහෙනම් මම ගායනා කියලා පෙන්නන්නද ඊළඟ නැවතුම ආවම බැලලා යනවනු වර බලා ගායනා කරන්න පුතේ ඊළඟ නැවතුම ආවම බැලලා යනවනු වර බලා එත්නම් සතයක් ගමන් පින් සලකා එත්නම් සතයක් ගමන් පින් සලකා අහිතක් නේ කසිනතත් අපි යනවා අහිතක් නේ කසිනතත් අපි යනවා හොඳයි මේ කොටස ගායනා කරනකොට පුතාලට මොනවද හිතුනේ එයාලා ඉස්කෝලේ යන්නත් විදිහක් නැහැ නේද එයාලට අම්මව බලා ගන්නත් ඕනේ අම්මව බලා ගන්න නම් එයාලට සල්ලිත් නැහැ ඉතින් එයාලා කෝච්චියේ නැගලා එයාගේ යාළුවගේ අම්මව බලා ගන්න මුදල බලාපොරොත්තුෙන් එනවා නේද හැබැයි නිකන් නෙමෙයි ලස්සන ගීතයක් ගායනා කරන ගමන් එන්නේ ඒ ගීතය අහුනම් පුතේ වැඩිහිටි හැමෝටම ආසෙත් එනවා නේද එයාලට යාළුවගෙන අනුකම්පාවක් හිතෙනවා නේද එහෙම නේද ඔව් ඉතින් ඒ වගේ ලස්සන හැඟීමකින් යුතුව ගායනා කරන ගීතයක් මේක ගීතේ කොටස් තුනම දැන් මම ඔයාලට කියලා දුන්නා හොඳයි දුවේ පුතේ ගීතේ කොටස් සියල්ලම දැන් ගායනා කරලා සම්පූර්ණ ගීතය දැනගෙනයි දැන් ඉන්නේ හොඳයි යනුලි දුවේ ඔයාටත් පුළුවන් ඇති නේද මේ ගීතේ එක කොටසක් ගායනා කරලා අපිට පෙන්වන්න හොඳයි අවසාන කොටස අපි ගායනා කරමුද ඊළඟ නැවතුම ආවම බැලලා යනවනු වර බලා ඇත්නම් සතයක් ගමන්න පින් සලකා අහිතක් නෑ කසිනතත් අපි යනවා බොහොම හොඳයි ඉතින් දුවේ පුතේ ලස්සන ගීතයක් දැන් අපි ඉගෙනගෙන තියෙනවා ඔයාලා හැමෝම දන්න ගීතයක් මේක මේක නොදන්න පුංචි දුවෙක් පුංචි පුතෙක් ඉන්නවා ඇති කියලා මම හිතන්නේ. අපිට නිතර ඇසෙන ගීතයක්. එහෙනම් ඔයාලටත් පුළුවන් දැන් අපිත් එක්ක එකතු වෙන්න. අපි දැන් හදන්නේ සම්පූර්ණ ගීතය සංගීතය සමග ගායනා කරන්නයි. එහෙනම් අපිත් එක්ක කැකුළු ඵලස සංගීත පන්තියේ ඉන්න මේ දුවලා තුන්දෙනාත් අපි නර්බන දුවලා පුතාලත් ඔය හැමෝම එකතු වෙලා දැන් අපි මේ ගීතය ගායනා කරමු. බුදු සාදුට හිමිදිරියේ හැමදා දෙන්නා ගෙදරින් එනවා රස් නොපෙනෙන අම්මාගේ තනි කරලා කෝච්චියේ විරිඳු කියන්නට එනවා අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා බලා අම්මා රැක ගන්නේ අපි කවි කියලා බිංගේ තුල කළුවරවි පුරුළු එළිය ළඟ එනවා උළඹට යන පාටත් තිසරණ පතලා මේ වැන්ද ජය ලබන්න හම්බෙන
ඉඳලා පාන පියා බුදු සාදුට හිමිදිරියේ හැමදා දෙන්න ගෙදරින් එනවා ඇස් නොපෙනෙන අම්මාගේ තනි කරලා කෝච්චියේ විරිදු කියන්නට එනවා අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා පානතියා බුදු සාදුට හිමිදිරියේ හැමදා දෙන්න ගෙදරින් එනවා ඇස් නොපෙනෙන අම්මාගේ තනි කරලා කෝච්චියේ විරිදු කියන්නට එනවා අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා හොඳයි ආදරණීය දුව පුතේ අඹහලු ටෙලි නාට්‍යයේ එන ලස්සන ගීතයක් අපි ඉගෙන ගත්තා ඉතින් දුව පුතේ අඹහලු ගීතයේ තවත් ලස්සන ගීත කිහිපයක් තියෙනවා ඔයාලට මතක ඇති නේද කටුවක්කුලේ මල් ඇහැරි මතකයි නේද එතකොට තවත් ගීත තියෙනවා අඹහලු ටෙලි නාට්‍යයේ ඔයාලට පුළුවන් ඒවත් ගායනා කරලා පුරුදු වෙන්න ඉතින් ඉතාමත් ජනප්‍රිය නාට්‍යයක ඉතාමත් ජනප්‍රිය ගීතයක් අපි ඉගෙන ගත්තා ඉතින් දුව පුතේ දැන් අපිට කැකුළු පලස සංගීත පන්තියෙන් සම්මරගෙන යන්න වේලාව පැමිණලා තියෙන්නේ. ඉතින් ඔයාලට හරිම ආදරෙන් ලබන සතියෙත් අපි ලස්සන ගීතයක් අරගෙන එනවා. පුතාල සූදානමින් ඉන්න ලබන සතියේ ගීතය ඉගෙන ගන්න. ඉතින් දුව පුතේ මම ඔයාලට ආරාධනා කරනවා අපි සංගීත පන්තියේ නැවත එනකන් ඔයාලා දන්න ගීත ගායනා කරලා පුරුදු වෙලා ඔයාලගේ කටහඬ ලස්සනට හදාගෙන ලස්සනට ගීත ගායනා කරන්න ඉගෙන ගන්න කියලා. එහෙනම් දුවේ පුතේ ලබන සතියේ හම් වෙනතුරු ඔයාලා හැමෝටම ආයුබෝවන්.